සිඩ්නි නුවර නැගෙනහිර රෝස්බේහි පදිං කිවිසි නමහැවරිදි තරුණයක් ගොනු කළ ලිංගික අතවර කිරීම සම්බන්ධින් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳි සිටි හෝටලයේදී සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දින 11ක් පාක්ලිහි පිහිටි රැඳු මධ්‍යස්ථානයක රඳවා තිබීමෙන් පසු නොවැම්බර් 17 වෙනිදා ධනුෂ්ක ගුණතිලකව අපමත මුදාහැරුණේ දැඩි අපකොන්දේසි මතයි. ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව අද සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ ධනුෂ්කට එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක්ම ඉවත් කර ගැනීමට එරට රජයේ නීතිඥයින් පියවර ගත්තා. එහිදී පැමිණිල්ල මෙහෙවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ නීතිඥ හ්‍යු බුඩින් සඳහන් කර ඇත්තේ ධනුෂ්කට එරෙහි ලිංගික ක්‍රියා අතරතුර අදාළ තරුණියගේ හුස්ම හිරවන ආකාරයෙන් ගිල සිර කරගෙන සිටි මේ චෝදනාව ඉවත් කර නොගන්නා බවයි. ඒ අනුව මහෙස්ත්‍රාත් ක්ලෙයා ෆානන් විසින් අසාමාන්‍ය ලිංගික ක්‍රියා සම්බන්ධව ධනුෂ්කට එල්ල වී තිබූ චෝදනා 3 නිල වශයෙන් නිෂ්පභ කරනු ලැබුවා. මෙම නඩුව ජූලි මාස 13 වනදා යලි කැඳවීමට නියමිත අතර එහිදී විත්තීය ප්‍රකාශය සිදු කිරීමට අපේක්ෂා කරන බව ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.